සුබ උදසනක් සියලු දෙනාටම අද මාධ්‍යසාකච්ඡාව තුළ විශේෂෙන්ම විශේෂ කරුණු දෙකක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු දෙකම ඉතාම වැදගත් දෙෙනවා මොකද අපි සියලු දෙනාම තන්නවා මේ රටේ අද මේ ඇතිවෙලා තිබෙන ආර්ථික අමාරුකම්මුඩ ජනතාවමත එන්න එන්න බදුබර පටවමින්. එන්න එන්න ජීවන වියදම ඉහළ යමින්. ඉතාම අමාරු කාලයක් ජනතාව ගත කරන්න. අපි දන්නවා විශේෂයෙන්ම වික්‍රමසිංහ රාජපක්සමය ආණ්ඩුව, විශේෂයෙන්ම මේ උත්සව කාලිදීවත් ජනතාවට අඩුමගානය කිසිදු ආකාරයේ අත්‍යවශ්‍ය බාණ්ඩවල සහනයක් පවා උුන්ට ලබා දෙන්න බෙරි වුණා. අපි දන්නවා අද වෙනකොට විශේෂයෙන්ම හැම අත්‍යවශ්‍ය බාණ්ඩයක්ම, සීග්‍ර ලෙස ඉහළගිහිල්ල තියෙනවා. ඒවාගේම තමයි ජනවාරි පලවෙනි ද ඉඳන් අපි සිරු දෙනාම දන්නවා වැඩ්බ් සීයට දාටකට ඉහල යනවා. ඉළඟට දැනට වැඩ්බද්ධ පනවලතිබෙන බාණ්ඩහා සේවාවලට සීයට තුනක් වැඩ්බද්ද වැඩිවෙනවා. අලුතෙන් තව බඩු බාණ්ඩහා සේවා අනු හතක වගේ ප්‍රමාණයකට වැඩ්බද්ද එකතු වෙනවා. ඒක තුළ ජනවාරි පලවෙනි ද ඉඳන් අනි වාර්යෙන්ම අපේ රටේ අත්‍යවශ්‍ය බාණ්ඩහා සේවා ඉහලයාම තුළ නැවත වතාවක් ජනත තව තව අසීරුතාවකට ලක්කෙනවා. මේක යනගමන් තමයි විශේෂයෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිතුමත් මේ මහින්ද රාජපක්ස ලගේ මේ ආණ්ඩුවත් නිතර නිතර ප්‍රකාශ කරනවා ජනතාවට පටි තද කරගන්න කියලා. ජනතාවට ඉවසන්න කියල කියනවා. අපි සහන ලබා දෙනවා කාලයක් යයි කියලා කියනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදය තුළ සියලු දෙනාම එක වගකීම දරන්න ඕනයි කියලත් කියනවා. නමුත් අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයක් මේ රාජපක්ෂ ආණ්ඩුවත් එකතු වෙලා කිසිදු ආකාරය සහනයක් ජනතාවට ලබා දෙන බවක් අපිට පේන්න නෑ. අපි කලින් ඉඳම්ම කිව්වා තමයි මේ ආ්ඩුවවෙඉන්න මැති ඇමතිවරු කරන කැපකිරීම මොකද. ඔන් කිසිදු ආකාරය කැපකිරීමක් කරන්නේ නෑ. ඔවුන් ඔවන්ගේ සංචාරවල නිමාවක් නෑ. එවගේම ඇමතිවරු ජනාධිපතිතුමා බෘතුපිටං විදේශගත වෙනවා. ඒ විදේශගතවීමේදී අපේ රටේ තිබෙන ඩොලර් ප්‍රමාණය තමයි වියදංවෙන්න ඔවුන් යන්න අපි කිව්ව කල් අපේ දකවා ඔවන් යන්න ෆොස් ලාස් එකක බිස්නස් ලාසි එකේ යන්න. ඔවුන් උපරිම. ලෙස ඔවුන්ට ලබාගන්න පුළුවන් ආස්වාදයේ වින්දනය මේ ජනතාවගේ මුදල්ලොලින් ඔවුන් ලබාගන්නවා අනිත් පැත්තෙන් ඒ සියලු ගෙවීම් ජනතාවට ගිවන්න සිද්ධ වෙලා තිබෙනවා. ති ඒක තුළ අනිත් පැත්තෙන් හොරකම නැවතිලත් නෑ. හොරකමත් එන්න එන්න වැඩිවීගෙන යනවා. ද අපි දැක්කා ඊය පෙේදා විශේෂයෙන්ම සෞඛ්‍යමාත්‍යංශයේ අර බාල බේද ගෙනල්ලා ඇති ච්ච සිදධිය දී මේ සෞඛ්‍ය ලේකම්බරය අත්ත අඩගුවට අරන්තිබෙන පෞ්ගේ කාල පුරාම සෞඛ්‍ය ශේෂත්‍රල ඉන්න උදවිය මේ පිළිබඳව විශාල ලෙස්ස ජනතතා අප්‍ර රජයට දැනුම් දුන්න. අපි දැක්කා ජනාධිපතිතුමාත් ඒවගේ මෙ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවත් කිසිදු ආකාරය ක්‍රියමාර්ගයක් ගත්තෙනෑ. අවසාන වශයෙන් අපි ඒ පෙරේදැවෙනකොට දැක්කා දැන් අමාත්‍යංශේ ලේකම්බරය අත් අඩංගුවට අරගෙන තිබෙනවා අමාත්‍යංශ ලේකම්බරය අත්තරංගට සගණී ගැනීම සම්බන්ධව. කෙහලිය රමුක්වැල්ල හිටපු ඇමතිතුමාගේ ගෙදරට යනවා සයිඩක සටහනක් සටහන් කරගන්න කියලා කියනවා. ති මේක දියා බැලුවම් අපිට පෙනවා මේ පුදුම රටක්. හිගැනි දැන් මේ වෙන කවරු හරි කෙනෙකට කට උත්තරයක් දෙන්න ඕනෙ ගුව තයාසියිඩියක එන්න ඕන. සියඩියක ගිහිල කට උත්තරගන්නේ නෑ. නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරු සම්බන්ධ දේවල් තියෙනවනන් සයිඩියක යනවා ඔවුන්ගේ නිවාසෝල්ට උත්තරගන්න. ඒක තුලබ තිබෙනවා මෙම නඩු පිළිබඳ හා මේ පරීක්ෂණ පිළිබඳව කොයිතරන් ස්වාධීනත්යකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමයේන්තුවට වැඩ කරන්න පුළුවන්ද කියන එක කේලිය රමුක්වල්ල ඇමතිවරයාගේගෙදරට සයිඩියක යාම තුළ ඒක තුළම පෙන්නන්න තිබෙනවා. ෝ ඒක තුළම අපිට හිතාගන්න පුළුවන් මේ පරීක්ෂණ කොයිතරන් සාධාරණ විදියට ඇයිද කියලා. මොකද ඇමතිතුමාාව දී යිදිියක ගෙන්න්න ෑ. ඇති තුමාවාද යිඩියක ගෙ නෑ සී යිඩිය ගන මතුමා ගද. එහෙම රටක් බවට අද බික්‍රමසිංහ රාජ පක්සල මේ රට පරිවර්තනය කල්ල තියෙන. නීතිය ආධිපත්්‍යය විනාශවෙලා කරලතින ගැඹුර අපිට පේනෙවත් නෑ. ඒ තර නීති ආධිපත්ය වෙනස් වෙලා විනාශවෙල විනාශ කල්ල තියෙන. ති ඒ සදර්බය තුළ තමයි. අපිට පේන තිබෙනවා දැන් නැවත වතාවක් මේ දැන් අදඒයේ වෙච්ච සිදුවීම් දෙගක්. ර එකක් තමයි ඔබතුමාල්ලා සේලු දෙනාම දන්නවා මෙරටේ සුදුලූුණු වංචාවක් වුණා. එකන්නේ සතෝස ගෙනාපු සුදුලූුණු ඒ සුදුලූනු පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණලා නැවතවතාවගේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ සතුස මිලිදීගත්තා වංචාවක් සිද්ධ වුණනා ඔබතුමාල දන්නවා. ඒ ව ද් වෙච්ච. පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයකුත් කරා. ඒ සම්බන්ධව සමහර සතෝසය හිටපු නිලධාරී අත්තඩගුවට ගත්ත. දැඒ අරගෙන ඒ පරීක්ෂණ ඉදිරියට ගියාද ඒමනත්තැන් ඒ පරීක්ෂණ ැතියට නැවතිලාද කියන එක ගැන තවම හරියට තොරතුරක් නෑ. ද මේක තියෙන ප්‍රධානම දේ තමයි. දැ මේ සුදුලූුණු වංචා වෙන වෙලාවේ සතෝසය විදායක නිලධාරයා හැටියට, ඉඳලා ඒකට වග කියන්න ඕන පුද්ගලයා දැන් මහාමාර් ගමාත්‍යංශය ලේකම් කරලා තියනවා ජනාධිපතිතුමා. අපි අහනවා ජනාධිපතුමාකින් ජනාධිපතිතුමා කියනවා වංචාදූෂණ නැති කරන්න ඕනේ අලුත් අල්ලස් පනතක් ගනල්ල තියනවා කියලා එකක දවල් ඇවිල්ල විටිං විට විටිං විට කොයෙන් හරි මතුවෙල මතුවෙලා මොකක් කරි කියනවා. ඒ කියල ඉවන වෙලා ගමම්බ. මේ වංචා දූෂනට සම්බන්ධ වෙච්චායව තමයි අමාත්‍යාංශයේ ඒකම්වර හටියට පත් කරන්න. ද බන්දුුලකුණ වර්ධන ඇමතිවරයා තමයි එතකට වෙලඳ ඇමතිවරේ ඇට හිටි. ඔස්සුතුදුලූුණු වංචා වෙනකොට. දැන් එයා මහමාර්ග ඇමති වනාම දැන් එයා අරසුදුලුණු වංචා වෙන වෙලාවේ විදායක නිලධාරී හැටියට හිටපු. ඒකට සම්බන්ධයි කියලා චෝදනා ලපුපු අයව මාමාර්ග අමාත්‍යංශයේ ලේකම් කරල තියෙන. මොකක් දෙමේ. ද මේ කරන අප ප්‍රන්ස වැඩි. ඒකයි අපි කියන්නේ වික්‍රමසිංහ බේ රාජපක්ස ආණ්ඩුව ජනතාවට කියනවා ඉවසන්න ඔක්කොම බදුබරටි එක අපයගට දානවා දාලයිවරලා ඒගොල්න්ගේ වංචා දූෂණ නවතින්නේ නෑ. ඒවා කරගන යනවා. ඒ තරන් අපරාධකාර ආණ්ඩුවක් මේ. මො ජනතාව දුක්විඳනවා ළම එක්ට කන්න දෙන්න විදික් නෑ ළමයින් පාසල් යවා ගන්න විදික් නෑ. තුන්වේලකා ගන්න විදික් නෑ රටේ මන්ද පෝෂණය එන්න එන්න වැඩිවෙනවා. එවැනි තත්වයක් තිබිද්ධත් පාලකයන්ගේ හොරකම් වංචා දෂණ නැවති ලනෑ. ඕු කෝම හරි බලන්නේ දෂිත නිලධාරින්ව එහාට මෙහට ගෙනල්ල තමන් ඉන්න තැන්වලට ලංකරගෙන ඒ දූෂණ ක්‍රියාවවෙලිය ඉදිරියට ගෙනෑ. ඒවගේම තමයි තව එක සිදුවීමමත් තිබෙන. ඔබතුමාලා දන්නවා පෞ්ගය කාලෙම එන්න මාර් එකයේ දත්ත පද්ධතිය මැකුණ. ්‍ය මා්‍යංශයේ දත්ත පදධැතිය මැකයාම පිබඳව පෞගිය අවුරුද්ධකට කලින් අපි සියලු දෙනාම ගැන කතා කලා. අපි සියලු දෙනාමකවා මේ දත්ත මැකයාම සංවිධානාත්මකව කරපු වැඩක් කියලා අපි කිව්වා. ඒ සංවිධානාත්මක ලෙස තමයි කරලා තියෙන්නේ කියලත් සියලු දෙනාම කිව්වා ඒ පරීක්ෂණමලදිත් යම් ප්‍රමාණයකට අද තහවුරු වෙලා තිබෙන. මොකද ඒ දත්ත විශේෂයෙන්ම. ඒ ඒක ඒ එන්න මාරයක ඇතුළ සෞඛ්‍ය මාත්‍යංශය ති දත්ත හැසුරීම පිළිබඳව තිබෙන ආයතනය සේවකයෙක් ව අත්තඩගුවට ගත්තා. ඒගත්ත සේවකයා අත්තඩගුවට ඇර ගැනීම තුළ ඒ පරීක්ෂණවලදී හෙළිදරවුනා මොහු මේකට වගේ කියන්න ඕනේ කියලා. තො ඒ ආයතනය සම්බන්ධවත් තවම පරීක්ෂණ යනවා. උසාවිෝල නඩු යනවා. ඒ ආයතනය තවම සෞඛ්‍ය මාත්‍යංශය ඔවුන්ගේ. බලක් ලික්ස්ට එකට එෙම නැත්තම් අසාදු ගතු ේ තවම එකතු කරේ නෑ. අපි දන්න නෑ ඇයි ඒ ඒගොල්ලංව තවම අසාදු ගත ලේකනයට ඇතුළත් කරේ නැත්ති කියනකු. එතකොට එවැනි තත්ත්වයක් තිබිද්ද. කිසිදු ආකාරය වගකීම්මකින් තොරව තමයි එම ආයතනය වැඩකලින්. අපි සිලු දෙනාම දන්නවා. සෞඛ්‍ය මාත්‍යංශයේ දත්තව බැක යනවයි කියල කියන්නේ. තාම බරපතල ප්‍රශ්නය බවාවට මේරට සෞඛ්‍ය ශස්ත්‍ර තුළ පත්ව. තකට ඒට ඒක භාරව ඉන්න ආයතනය කිසිදු ආකාරයේ වගකීමකින් තොරව ඒගොල්ල මේකට සම්බන්ධයි එමනත්තා ඔුන්ගේ වගකීම් ්‍රහිත බව නිසා තමයික සිද්ධ වනේ කියන අපරාධ දෙපාර්තුමේන්තුේ පරීක්ෂණ තුළ ඒ ප්‍යම්ප්‍රමාණයකට තවුරුුණ. හමු දැන්මොක්‍ය වෙලා තියෙන්. දැන් අපි සියලු දෙනාම දන්නවා දෙදාස් තුනේදී. ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ අපේ ගුවන් ගමන් බලප්‍ර මුද්‍රණය කිරීම දෙදස් තුනේද බාරදුන්නේ මේ ආයතනයටම තමයි. මේආයතනයට තයි බාරදුන්නේ. තොට දෙදස් තුනේ ඉඳන් දෙදාස් විසිතුන මේ අවුරුද්දේ දැම්ම අවසාන වෙනකොට ඔවුන්ට අවුදු විස්සක් ලබා දුන්න ඒ අවුදදු විස්ත ද මේ අුද්ධ වෙනකට ද මේ හාසය වනකො ද අවසාහන වෙන. දැනට අපිට දැනගන්නට තිබෙන කරුණු තමයි අ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත මැක යාමට වග කියන්න ඕනේ එම ආයතනයට නැවත වතාවක් ගුවන්ගමන් බලපත්‍ර මුද්දනය කිරීමේ ඒ වගකීම ඒ තෙඩර් එක ඔවුන්ට ඒ කාර්ය නැවත පරව පවරල තියෙන. ඒකයි මන් පටන්ගන්න මොලෙකුවේ මේක පුදුම රටක් කියන. දැ එක පැත්තකින් සෞඛ්‍යත් අමාත්‍යංශයේ එන්න මාර එකේ දත්ත මැකියයාමට වග කියන්න ඕන ඒ සමාගමටම නැවතවතාවක් අර ගුවන් ගමන් බලපත්‍ර නිකුත්කිරීමේ ඒ ව්‍යාපෘතිය නැවත ඔවුන්ට ලබාදීල තිබෙනවා. අඩුමගානේ මේ නඩුව ඉවර වෙනකං. මේ නඩුව. ඒ කියන්නේ එන්නම්මාර්යකයේ දත්ත මැකයාම පිළිබඳව දැනට නඩුවක් විභාග වෙනවා. ඒ නඩුව විභාග වෙනකංවත් අඩුමගානේ මේ ආහිතනය. ්‍රජයේ ව්‍යාපතිවොලට සම්බන්ධවීම අයින් කරලා තිබ්බෙන. කෞුද මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ටන්ඩර් ක්‍රියාපාටය සභාපතිතුමා ඒ සභාපතිතුමා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙදස් පහේ දෙදස් පහළුවේ ආණ්ඩු කාලයේ මුද්‍රනාලාාධිපති හැටියට වැඩ කරලා ඕහ ඒ අනිසිලෙස බලය පාවිච්චි කිරීමත් නිසා ඕහු වැටතහනමට ලක් වෙලා හිටිය. ය තමයි දැම් මේ ටෙන්ඩර් කමිටුවේ සභාපති කල්ලතිය මොකක්ද මේවෙන්නේ. අපි හානවා රනිල් ික්‍රමසිංහ ජනාධිපතුමාගෙන් ඔබතුමා මේවා දකින්න නැදද ඔබතුමාට මේවා පේන්නේ නැද ඔයිට මේ වෙනවනම් සිරිකොතේ පාති දෙන්න පුළුවන් තමයි. පාති එකන්න මේ දායක්ත් දෙන්න පුළුවන් සිරිකොති මේවගේ දූෂිත ගන දෙෙනුවෙනකොට. ඒ ජනාධපතිතුමා ඔක්කො මහකබලාගෙන ඉන්නේ. දැන් ඊය පෙරේද මොකදද මීනිබදු වංචාව සිද්ධ වුනා. රුපියල් පනහාට තිබුණ සරිද්ධ ර සතුවිසි පාට තිබන සරිබද්ද රුපියල් පනාකර. මුදල් අමාත්‍යංශයට රුපියල් මිියේන හරසියක පාඩුවක් සිද්ධ වුණ. ඊීලාඟට පිටි ආනානය කිරීම බද්ධ වැඩිරල නොවත්තර දම්ම මේ රටේ දශෙන බෞජාතික සමාගමකට ඒක කරන්න ඉට දීලා. තට මේ වගේ දේවල් අයිුතු ලෙස කරලා. අයිතු ලෙස මුදල් හිපයාගැනීම හා වංචා දූෂනාද ඉහොහාගල්ලා ඒකක් වත් වනිවලි ක්‍රමසිංහ ජනාධිපෙත්තුමා හැරිලවත් බලන්න නෑ. හෙම හැරි බලන්නැතු ඉන්න කොට සිකොතේ ඕන රම් පාටිදන්න පුලුව. එහින්ද අපිට පේනවා. මේතිබෙන තත්වය එන්න එන්න දරුණුවත්තකට හැරීගෙන යනවා. ජනතාවට ජීවත් එන්න විදික් නෑ. මමයි එඉදා කලින් මාධසාකච්ඡාවේ කිව්වාවගේම ජනවාරි මාසේ පළවෙෙන දන්දාම් වැඩ්බදසයට දහට වෙනවා. එන්න එන්න ජීවන බර වැඩිවෙනවා. රපෙලේ අගේ එන්න එන්න පල්ලෑට යනවා. අපිට මිලදී ගැනීම තිබෙන හැකියාව කේශක්තිය. එන්න එන්න අඩු වීගෙන යනවා. ඒහින්දා. ජනවාරි මාසේ දෙදාස් විසි අතරේ ජනවාරි මාස ඉදම් මෙරටේ ජනතාවට. සතන් කිරීම හැර වෙන මගක් නැත. මේ රාජපක්ස වික්‍රමසිංහ පාලනය පරාජය කිරීම එමනත්න් ඔවුන්ව පලවා හැරීම මෙරටේ ජනතාවට කිසිදු ආකාරේ සැනසීමක්කා මේ තිබෙන දූෂිත පාලනය හරහා මේරටේ ජනතාවගේ කරමටට ඇදවැටිල තිබෙන මේ බරඔලින් ඔවුන්ට නිදාසීමක් නෑ. දා අපි විශ්වාස කරනවා ජනවාරිමාසසි ාව සතියකින් එලබෙනවි අතරේ. ඒ ජනවාරි මාසයින්දන් අපි ඊළඟ ජනාතිපති මැතිවරණය පවත්වන අවුරුද්ධ එහින්දා ඒ මැතිවරණයා විතරක්නෙමෙයි මෙරටේ ජනතාව අපි ඒකරාශි කරල පරවල්ලෝට ගෙනල්ලා. අද මේ ආණ්ඩුව ගෙන යන දූෂිත ක්‍රියා කලාා පහ අන්තතිබෙන දූෂිතයන්ගේ මේතිබෙන මේ තත්වයන්ට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සමගි න බලවේගේ ලෑස්තිව මින්ඉන්න මොමිස්තු. ඇය ලෑස්ටීගල එය ඕවවිතිං හැමක්කෙනටම ජනාධිපති වවෙන්න ආසාවල් තියෙනවානෙ. මත් ලෑස්ටී බුදු අප ක්ෂකක් ලන්න මටත් ආසයි තියවුණට එක වෙන්න නෑන අපැපි අතර්ථත්ක කතා කරන්නබැ එකක්ෙනගේ හිත්වොල ආසාවල් තියවා. දධපතිවෙන්න සාාවල් තියන යෝ හොඳදේල් මඒ නරකදේවල් හැටිය දකින්න. නමුත් ඉති ඒක මහපොලොවේ යථාර්ථයක් වෙන්නත් ඕනේ අදහස්.ඉන් මංගිතනවා ඒතුමාගේ අදාශර විරුද්ධන ඒතුමාගේ ආසාවන තිය අපි ආසාවල්ලොට ඉඩාරන්න ඕනෙඒව දකින්න. ප්‍රශ්න යන්න ඇති ඒවනාටිති අපි සමඟිජන බලවේගේ ප්‍රමුට කොටගත් විශාල සඳානයක් ගොඩනෑැගෙනවා ඉදිරියේද. ඇෙති සිත්්‍රේ දස මැතුම පොදක් පක්ෂක හටි රිපත් අපි ෆයිල් නම් පෙන්නල නිකාගින් න්න නෑ අපි අනිවාරයෙන්ම සමග ජනබලවේගේ සමග ජනවලක සධානය රජයක් කටතේ මේ සියලුම වංචා දූෂණකන් නී ඉදිරෙටගේ. විශේෂයෙන්ම යහපාලන ආ්ඩු යටතේ යට ගහපු නඩු විශාල ප්‍රමාණයක්ත් තේරු. අපි දන්නවා ඒවා පික්‍රම සිංහ රාජපක්සල එක්ක ගියවසුම් ගහගෙන ඒ නඩු යටපත් කරා. ඒ සියලු නඩු නවත අපි ඒවා එලියට ගන්නවා. ඒවගේම මේ වකවානුවතුළ සිදවෙච්ච වංචා දූෂණවලත්. අපි අනිවාරයෙන්ම ඒ සියල නඩු හිතාඉක්මනෙ අහන්න ඒ අවශ්‍ය නීති පද්ධති අපි සකසනව ඒවට අව්‍ය සියලු සම්පත්තයේ නීචි ෂේෂයට අපි ලබාදනවා ලබාදීලා මේ දනතාවගේ මුදල් වනට වංචාකරපුුව ඒව හොරකං කරපුවා අයට නීතියෙන් ක්‍රියාත්මක වෙනවා වි රක් නමේ ඒව නැවත අයකර ගන්නත් අපි වැඩකරු. ඒක තමයි මංකුවේ දැන් අපිට පේනවා මේ වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයේ කොය තරන් දුරට මේ නීතිය අවබාවිතා වෙලා තියෙනවාද කියෙනක්. නීතිය ආධිපත්්‍යය බිඳ වැටිලා අපිට එක කෙලවරක් පේන්නේෙ නෑ. අපි දැක්කා පෞුගගේ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රට්ටේ යම් යම් අය සැකරුවන් අත් අඩංගෝට ගන්නකොට මේ කෙහෙලිය රමුක්වැල්ල හිපු හිටපු සෞඛ්‍ය ඇමතිවරයට දීපු නිදහසහා ඕට ලබාදීපු ඒ ක්‍රියාපිලිවත අනිත්තයට ලබා දුන්නේ නෑ. නමුත් ආණ්ඩු ක්‍රම වි්‍යවස්ථාවේ අපි සියලු දෙනම නීතිය ඉදිරිිය එක සමානයි කියර තමයි තියෙන්. නමුත් අපිට පේනවා වික්‍රමසිංහ රාජ පක්ෂ ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ අර එක සමානයි කියන එක ඒගොල්ලන්ට අදාල නෑ. ඒගොල්ලන්ට තියනෙන වෙනම නීතියක් කියන එක අපිට පේන්න තිබෙනවා. හැම තැනම අද වැඩ කරන්නේ හෙමයි ආණ්ඩු පක්ෂයට වෙනම නීතියකුත් ආඩක්ෂ න ඇතිවරුට වෙනම නීතියකුත් විික්‍රමසිංහ මහතයාගේ ගෝලබාලයන්ට එක නීති වෙනම නීතියකුත්. ඒවගේම විපක්ෂය ඉන්න ක්‍රියාකාරීෙන් හා සිවිල් ක්‍රියාකාරීන්ට වෙනම නීතියක් තමයි අද අනුගමනය කරන්න. ඒක තුළ පේනවා නීතිය ආධිපත්්‍යය කඩා වැටි. කොයි තරම් කඩා වැටි ලදාද. මේ බරපතල ප්‍රස්ථයක්. ඉ අපිට පේනවා වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට මේ නීතියේ ආධිපත්්‍යය මෙරටේ ඇති කරන්න බෑ. එම ඇති කරන්න ඉගොල්න්ට ඕමනකුත් නෑ. ඔෝන් ඉන්නේ නීතිය කඩල හරි නීතිය නමල හරි තමන්ගේ ඉන්න ගෝල බාලයක් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිියොලත් තමයි මේ ක්‍රියත්මක වේ. ඒක තමයිද මටතියන ප්‍රශ්නේත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පත්වීම් ලබා දෙනකට ඔහු දන්නේ නැද්ද දන්නනෑ පවනේ. රනිලික්‍රමතින්හ දනධිපතිතුමාන නොදන්න දේවල් තියෙනවාද. හරි එතකොට එයා දැනගෙන තව මේ පත්වීම් කරන්න ය නොදැනේ එය දන්නවා එය දන්න ඇගේ ැිට එක කොයි තරන් දෂතිය ඇමතිව ප්‍රමාණයක් කින්වදී. නමුත් එයා ඔක්කොම නොදැන්න වගේ ඉන්න නොකන වගේ ඉඳලා රාජපක්ෂ ලගේ ඒ ඉන්න කණඩායම හැම වංචා දූෂණයක්ම එය යටපත් කරු. එය කරන්නේ රජාකාරය එකගෙන රාජ පක් යා අවතරගත්. ජ පක්සල වික්‍රමසිංහව තෝරාගත්ත වෙනමොකොටවත් නමි රාජපක්සලට ගනු දෙනු කරන්න ඉතාම පහසු කෙනෙක් ඕන වෙලා තිබුණ ඒ පහසුගෙනා තමයි වික්‍රමසිංහම හත්තය. ඒහින්ද තයි ආාවගනල්ල ජනාධිපතිපටුවේ වාඩි කැර. ඒක තමයි යථර්ථය. හෙමනත්ත පොහොට්ටේ මීලක ජනාධිපතිවෙන්න කවරුව හිීටිය නැදද. රාජපක්ල හැර වෙන කවරු නැද පොට. යි දේශකුන ර්නව නාධපති කරේ නැති. ඇයි තව අනිත්තා අයව ජනාධිපති කරේ නැත්ති. නෑ රාජ පක්සලට විශවාසමන්ත කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒගොලට ගඩු දෙනු කරන්න පුළුවන් කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒකල්ල කියන දේවල් කරනගෙනෙක් අවශ්‍ය වෙලා තිබුණ. ඒහින්ද තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාීපතිව හැටියට ඒගුල්ල පත් කර ගත්. දේකපිට මනාව පේන. ඒකොලු ගඩු දෙන කර ආරේ. ජ පක්ෂ ලඟ දන වංචා දෂණ වික්‍රමසිහ මහත්‍ය ආරක්ෂා කන විදිය ඒ නඩුවලට වෙච්ච දේවල් ඒ මේ ගනු දෙනුව අපිට පේනවා. වික්‍රමසිංග රාජ පක්සල ආරක්ෂාකන්නවවා රජ පක්ෂල වික්‍රමසිංහ ආරක්ෂා කරනවා. ඒක තමයි මේ වෙන්න. අප එක එදාහිද අකිව්ව එක්සත් ජාතික පක්ෂයෙන් අපිට එලියට ඉන්නත් ප්‍රධාන රණාවක් වනත් අපිට ඒක තමයි. යඒ නැවතවත නැවත නැවත මහපොලවේ යථර්ථයක් වෙමින් පවති නවා. ඔබතුමා ආපුියක හරි දැන් මේ මේ බඳුලකුණවර්ධන ඇමතිවරයාගේ මහමාර්ග අමාත්‍යංශයට මේ දූෂිද නිලධාරියාව මේ සුදුලුණු වංචාවේ චෝදනාවට ලක්පෙච්ච මේ නිලධාරියාව අමාත්‍යාංශය ලේකම්කරේ කාග ඉල්ලීමට නල පත්තුමා ඒමන පැහැදිලුව බඳලුණර්න ඇමතිවරයාගේ ඉල්ලීමට හ ඔහුට පාසු කෙනෙක් ඔවුට දාගන්න ඕනේ හමෙක්ෙනට ඕනේ තමන්ට පහසු තමන්ගේ ගනු දෙනුවලට උදව කරන තමන්ගේ ඩීල් වලට උදව කරනයනේ යඇමතිවරු ලේකම්වර හැියට ඉල්න්නන්නේ ගල්ලංගව තමයි.ඇති රජ පක්සල රනිල්ලි ක්‍රම සිංහගෙනාාවගේ තමයි. ඇමතිවරුත් තමන්ට තමන්ගේ ගනු දෙෙනුවලට පාස වෙන තමන්ගේ වංචාදූෂණ වලට උදව කරන ඒවට අනුමතිය ලබා දෙන ඒඕලට ඩීල් හදන ලේකම්වරුවන්ට කඇමති ඒක තමයි වෙන්නේ. ඒ තමයි වික්්‍රමසිංග හත්ත ඒයට අනුව ති ඒවගේම තමයි අර මම කිව වගේ මර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගුවන්ගමන් විදේශ ගුවන්ගමන් බලපත්‍ර නිිකුත් කිරීමේ ඒ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියය සබාපතිවරයා හැටියට පත් කරල ඉන්න ඒ නිලදාාරිය ඕ වැඩ වැඩතාහනට ලක්ව ච් නිලධාරී ඕගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නිසා මුදනාධිපති හැටියට ඕ වැටතාහනට ලක් වුණ ඒම දෂිත දෙලධාරික වගෙනල්ලා ඒට එන්ඩර් ක්‍රයාාපටි පාට සභාපති කරලා අර එන්නම් මාර්යකයේ දත්ත මැකීමේ චෝදනාවට ලක්වෙච්ච ආයතනයටම ගුවන් ගාම් ගමන් බලපත්‍රනිකුත් කිරීම අවුරුදු විස්්ස කර දෙන්නේ යන්න. එකන්නම අවුරුදු විස්සකට ඒ එන්ඩරි දැන් ඉඩ හදනවා. මොකක්ද මේ ඒකයි මමකවේ ජනතාව කැපකිරීම කරනවා රපියල් පාලවට ගන්න බිත්තර රපිය හැ පාට ගන්න. ියල් ැට ගන්නන ොම්බයිලුන්ුව ික ුපියල් හැසිියට ගන්න ද් වෙලා යෙනවා රුපියල් එකකසි විස්තට හකසි අසුවට ගන්න පෙටල්ල එක අපි තුන්සිය හැලියට ගහවා. මේගොල් මගක්ද කරයි. මේ ගොල්ලගේ හොරකම් කිරීමේ සීමාවක් නැති වෙලා තියෙන. හැම තැනම හොරකම හැම තැන රකම හැම ගනතෙනුවක්ම හරකමක්. ඒ ඒ තරං හිතිහාසේ අපි කවම දක්වත් නොදැක්කත් හොරකම් වලින් පිරිච්ච වංචාදූෂ නොලින් පිරිච්ච මේ රාජපක්ෂ වික්‍රමසිංහ මේ ආ්ඩුව පත් වෙෙලා තිබේ. සහිල දම අපි කියැන්නේෙ ජනවාරි මාසේ ඉතාම තීරණාත්මකයි ඒ තීරණාත්මක මාසේ සමගි ජනබලවේගේ හැටියට මේ වික්‍රමසිංහ රාජපක්ෂ දූෂිත ආණඩුවට විරුද්ධ අපි සටන් ක්‍රියාමාර් ගෝල්ට යන රාජපක්ෂලට එල්ලෙන්න වැල්නෑනේ. ර ජක්ලට එල්ලෙට වැලක් නැතුවයිඉන්නේ. දැන් ඒගොල්ල බලනවා වික්‍රම සිංහ මහත්‍යගේ කරය ල්ල මේ දැ මේ ගමනයන්. ඊළඟට බලනවා තව කෞුරුවාරි ගන්න. හරි දැයිහින්ද ඒගොල්ලු දැන් බලනවා ඒගොල්ලන්ට කවරවාරි දාගෙන ස්තරහට එන්න පුළුවන්ද කියලා. මට කියන්න තියේෙන්නේ රාජ පක්සල කාව ස්රාට දාගෙනාවත් මේන මැතිවරනේදී ඒ රාජපක්ස මතවාදයි ඕවන්ගේ දේශපාලන බලය කැඩිල බිඳිලැක විසිර ලායන. ඒ එකතු කරන්න බෑ. අද පොහොට්ටුව කණ්ඩායම් හතරකට පහකට කැඩිලතිේ. ඒහින්ද අද ඉදිරි අනාගතයේ මේ රාජපක්සලගේ දේශපාල මතවාදයටත් රාජ පක්සලා වටඒ ගොඩ නැගිච්ච බලවේක සියල ඒවාද වකොට දියේ වෙලා හිලතිය. ප අපි දක්කන දැයිකට සුගදදාසයෙන් නැගටින්න ඇදවා. මහා සම්මල්ලය කියල රටපුරා විශාල සැනකිලියක් දාලා එගොලන්ට ගොල ත්‍රජකග දුන්න සම්මයේල හර ැටන්න පුුවන්ක. ඇතිමට සුගදසයක පිරෙන්නවත් සෙනක කියන්න ඒගොල්ලට බැරුව කියිය. අපි දැක්ක. එකට පන්දහක් පුරෝගන්න එකගොල්ලට බැරිවුුණ. තකට අද එහෙම දේශපාලනික වලංගු භාවයක් මේ සමාජය තුළ ඒගොල්ලට නෑ. ති ඒගොල්ල බලනව ්‍යාරිකව ගනල්ල දාන එමනත් වික්‍රම සිංහ මහත්තයාව ෆෝම් කරඩ පුුවන් කිය බලනවා. එකඒක මේ වෙලාවේ ඒගොල්ල එකඒ අත්හදා බා බලමින් ඉන්න. එක ක්‍රාව ට්‍රයි කරන. ඒඒක් නව දාහල බන්න මයා හරි අයිද අයහහියිද. අන්තිමට ම එකක් කියයන්න ියල තියාගන්න ක්ක මටිගල රනිල් වික්‍රමසිංහගේ පිටි පස්ස හිටගන්න. ඕෝක තමයි වෙන්නේ. වෙන මොකුත් වෙන්න නෑ. ඒද වික්‍රමසිංහ මහත්තයටට පොහොට්ටිව අය තමයි ඉතුරුවෙන්නේ.ඒයාගේ මැතිවරණ කැම්පෙන්නෙක් කරන්න. හොයිද රජ පක්සල ඒ ඔය හොරගල් අවුල් අවුල්ල හිටියට. අන්තිමට මැතිවරණය ඇනවන්ස් කරාම අනිවාාරෙන්ම කිය වික්‍රමසිංහ මත්ත්‍යයක්ත් එක කියලා හිටගන්නවා රාජ පක්සලට වෙන ඉන්න තැනක් නෑ. ඒ තමයි දශපාන යථාර්ථය. ඔන් නායක ඔහයෙන ඔහන්ගේ ක්ඩාෑම ඇතුළ. ඔුන්ගේ කණ්ඩායමය තුළේ නායකෙ කදාගන්න තු හන් කැමති නෑ. ඇ නාමල්ට කෙලි වෙනවානේ. එ නාහමල්ට කෙලවෙන ඉද. වෙන නාක හදන්න කැමතිනෑ. තින් දම්මික පෙර වගේන්නේ ඒ ගල්ලන්ගේ තිබෙන තිබෙන වකවානට. යාවටික කඩේ අරිට පුලුවන්ද කියල බලනවා. කඩේ අරලයිත යාව ඉල්ළඟ මැතිවරනෙන් යාට ගෙදර යන්න වෙයි. දහින්ද රාජපක්සලගේ දේශපාල උපයමාර්ග ගැන. අපි ඔක්කමලා දන්නවන වෙලා එකක වෙලාවට එකක් ෙනාව කඩයාවන. දැන් එකගුලන්ට ඕනේ රාජපක්ස ලගේ පවුලේ සැස්ම තමයි අවසාන වශයෙන් නාමල් රාජපක්ෂ කවධරරි බලටකෙන් තින් රාමල් රාජපක්ස බලට ගනකන් එක එකක්ටවත් ඕක ඇතුළ ැකි ඉට දෙන්නේ නෑ.ඒ අනිතුන් ඔක්කොම ඇට වෙලා තමයි ඉන්න ඕනේ. තියහින්ද එයාගේ සිහිනේ දකිනකං අනිත් අය නිශ්්‍යබ්දව ඉන්නඕය. ඒහින්ද මම හිතන්නේ නෑ ඔය දාන එක සැලසුමක්වත්. ජනතාව අන්දන්න එකකේව කරන්න හදනවා හරට මහින්දරජ පක්ස ම දක් කියලා තියෙනවා නැවතයා බලය ගන්න අයි කියලා බලයගන්න ඕනකෙලෙේ ති ොදක්ක ඒ පෙේ කොෝය රුස්වකට ගහිල්ලා ති අපිදන්න නෑ මොන ොනාට බලය ගන්න දම්ම තිෙන අන්ඩුව යාගෙන. එයාගේ අගමැතිඉන්නේ එයාගේ කැබිනට් මණඩලේ ඉන්නේ. හොතන තුන් හතර දෙනෙ කැරෙන්න සම්පූර්ණයෙන්ම පොහොට්ටුවෙන් තරගරලාපු අයින කැබිනෙට් එක ඉන්න. අගමතිතු මා අතති ඉන්න පොට්ටුවේ. ආමක්ද බලයගන්නති. පාර්ි මේන්තු ඇතුලේ වැට්ට එකට සහයෝයේ දෙන ඊලාඟට ලියට ඇවිුල කියේෙන වැට්ට එකට අපි විරුද්ධයි කියලා මොකක්දමේ. අපිට තේරෙ නෑ. අපි ආාටකර මන්ඥන්ද කියල දම අපිට හන්නුතින් ඕෝ අපිට හන්න තියෙන්නේ මේ මං්යන්ද කියලා. මටනම් පේනෙ මංඥන් වගේ තමයි. ඇත ර තුමා ටපු පක්ෂර එක් රයටකුව මේක් සැඳෑ කාල තුමාම ගෙදැට්ට වෙලා ඒතුමාගේමුුණපුුරෝලා මිනිබිියන් ලත් එක් සෙල්ලන් කරකර ඉන්න ඕන කාලෙ. ඒ කාලෙත් එතුමාව ගෙනල්ලා අන්දල ගෙනල්ල කෝමාරරි ස් හරතාගෙන හරිියන්න නෑ එක ඉවරඒ කාලෙ. හැම එක්කෙනටම කාලයක්තිය. ය කාලේ අවස අවසා නුනාහට පසේ හයි නැගටින්න බෑ. ඒ හද මන්දරජ පක්ෂ මහතයටත් කාලය තිබුණ அவசானங்க ஏன் உள்வெங்கிட்டங்க அடுக்குற மினிசு அந்த ரொம்ப நன்றி இன்று இந்த நாட்டில் இருக்கக்கூடிய பொருளாதார பிரச்சனையும் மக்களுடைய வாழ்க்கை செலவு பிரச்சனையும் நாளுக்கு நாள் நாளுக்கு நாள் கூட்டிக்கனு போகக்கூடிய நிலைமை உருவாகுதுன்னு எங்களுக்கு எல்லாருக்கும் தெரியும் அரசாங்கம் ஒரு பக்கத்தில் ஜனாதிபதி அவர்களும் அமைச்சர்களும் கூறுறார்கள் மக்களுக்கு பொறுமையாக இருங்க இந்த நாட்டில் இப்போது பொருளாதார பிரச்சனை இருக்கிறதுனால அவர்களுக்கு பல ஒரு காலம் தேவை இந்த பிரச்சனையோடு தீர்க்கிறது ஆனால் எங்களுக்கு விளங்குறது ஜனாதிபதியும் விக்ரமசிங் அவர்களும் இந்த ராஜபக்ச அரசாங்கமும் மக்களுக்கு அப்படி கூறினாலும் எந்த காரணம் கொண்டும் மக்களுக்கு வழங்கக்கூடிய சலுகைகள் ஒன்றுமே அவர்கள் இல்லை அதே போல் அவர்கள் அவர்கள் அனுபவிக்கக்கூடிய எல்லா சலுகைகளும் ஒன்றும் குறைக்கக்கூடிய நிலைமையிலேயும் இல்லை அவர்கள் இப்போது அவர்களுக்கு எல்லா சலுகைகளும் இருக்கிறது அவர்கள் வெளிநாட்டு போகிறது ஃபஸ்ட் கிளாஸில் பிஸ்னஸ் கிளாஸில் அவர்கள் நினைத்தா வெளிநாட்டு போகிறார்கள் அமைச்சர்கள் போகிறார்கள் அதே போல் அமைச்சர்களுக்கு அவர்களுடைய அரசாங்கத்துக்கு இருக்கக்கூடிய உறுப்பினர்களுக்கு கிடைக்கக்கூடிய சலுகைகள் ஒன்றுமே நிறுத்தில்லை ஆனால் எல்லா பாரமும் வரியலை கூட்டி மக்களுக்கு போட்டிருக்கிறார்கள் இப்போ ஜனவரி ஒன்றாம் தேதியிலேருந்து வரி பதினெட்டு விதத்துக்கு மீண்டும் கூறுது வெட்டில்லாத சாமனங்கள் புதுசாக தொண்ணூற்றி ஏழு சாமனங்கள் அவர்கள் சேர்த்து இருக்கிறார்கள் எனவே ஜனவரி ஒன்றாம் தேதிக்கு பொருள் மீண்டும் மீண்டும் நாட்டுடைய நிலைமை பொருளாதார ரீதியாக மக்களுக்கு மிக கஷ்டமான நிலைமைக்கு தான் நாங்கள் பெய்து கொண்டிருக்கிறோம் எனவே அப்படி நடந்து கொண்டு இருந்தாலும் அரசாங்கத்துடைய களவு அவர்களுடைய ஊழல் நிறுத்தி இல்லை ஏனென்றால் நான் சொல்ல வேணும் எங்களுக்கு எல்லாருக்கும் தெரியும் எங்களுடைய நாட்டில் வெள்ள வெங்காயம் ஒரு பிரச்சனையாக இருந்தது சத்தோசையில் அன்று வெள்ள வெங்காயம் கொண்டு வந்து அவர்கள் தனியார் கம்பெனிகளுக்கு கொடுத்து மீண்டும் சதோஷை அந்த வெள்ள வெங்காயமே வாங்கின ஒரு ஊழல் ஒன்று எங்களுக்கு எல்லாருக்கும் தெரியும் ஊழலொண்டு கண்டுபிடிச்சது பல கோடிக்கணக்கான ரூபா அரசாங்கத்துக்கு இல்லாமல் போனது அது சம்பந்தமாக வழக்கு தாக்குதல் எல்லாம் பண்ணியிருக்கிறது ஆனால் சதோசல அன்று இருந்த அதுக்கு சம்பந்தப்பட்ட ஒருவரை அந்த அதுக்கு குத்தம் சாட்டப்பட்ட ஒருவரை இப்போ ஜனாதிபதி அவர்கள் எங்களுக்கு எல்லாருக்கும் தெரியும் ஹைவே மினிஸ்ட்ரியில அவரை செயலாளராக இருக்கிறார்கள் அன்று பந்துல குணவர்தன் அவர்கள் ட்ரேட் மினிஸ்டரா போகல தான் இந்த ஊழல் நடந்தது அந்த ஊழல் நடக்கிற நேரத்துல அதுலே இருந்த முக்கியமான ஒரு உறுப்பினர் சிஓ என்று சொல்லக்கூடிய அந்த அரசாங்கத்திலே முக்கியமான ஒரு எக்ஸிகூட்டிவ் உறுப்பினர் அவருக்கு குத்தம் சாட்டப்பட்டது ஆனால் இப்போ அவரே கொண வந்து ஜனாதிபதி ரணில் விக்ரமசிங் அவர்கள் ஹைவே மினிஸ்ட்ரியில் செயலாளராக போட்டிருக்கிறார் குத்தம் சாட்டப்பட்டவர்கள் இப்போ ஜனாதிபதி ரணில் விக்ரமசிங் அவர்கள் ஊழலுக்கு எதிரென்னும் கயக்கிறார்கள் அப்படி கயத்தி ஊழலுக்கு சம்பந்தப்பட்டவர்களை தான் நியமிக்கிறார்கள் இப்போ பந்துல குணவர்தன ட்ரேட் மினிஸ்டராக இருக்க போகல நடந்த ஊழல் இப்ப அவர் ஹைவே மினிஸ்டருக்கு மினிஸ்டர் ஆகினதுக்கு பிறகு அந்த ஊழலுக்கு சம்பந்தப்பட்ட அரசாங்க அந்த உறுப்பினரை மீண்டும் ஹைவேல செக்ரட்டரி ஆக்கி இருக்கிறார்கள் அதே தான் எங்களுக்கு எல்லாருக்கும் தெரியும் சுகாதார அமைச்சில என்எம்ஆர் என்று சொல்லக்கூடிய அந்த நிர்வாகத்தில் எங்களுடைய அந்த டேட்டா பேஸ் எல்லாம் அழிந்து போனது அந்த டேட்டாபேஸ் போஸ் டேட்டா பேஸ் அழிந்த போனதுக்கு போன விஷயமாக அது சம்பந்தப்பட்ட தனியார் நிர்வாகத்துக்கு ஒரு குற்றச்சாட்டம் வந்தது அந்த குற்றச்சாட்டம் மூலமாக அந்த தனியார் நிர்வாகத்தில் இருந்த வேலை செய்த ஒருவருடைய தொழில் இல்லாமல் போனது மட்டுமல்ல அந்த நிர்வாகத்துக்கு எதிராக சட்ட நடவடிக்கைகள் இப்போ எடுத்திருக்கிறது விசாரணைகள் நடந்து கொண்டிருக்கிறது அதை பற்றி அரசாங்கம் விசாரணையை நடத்தது மட்டுமல்ல வழக்கு தாக்குதல் இப்போ வழக்கு விசாரணைகள் நடந்து கொண்டிருக்கிறது இப்போ அந்த தனியார் நிர்வாகம் இந்த டேட்டா பேஸை அளித்த அந்த குத்தச்சாட்டுக்கு தனியார் நிர்வாகத்துக்கு வந்த குத்தச்சாட்டுக்கு சம்பந்தப்பட்ட அந்த நிர்வாகம் இப்போது எங்களுடைய பாதுகாப்பு அமைச்சின் கீழே இருக்கக்கூடிய இமிகிரேஷன் டிபார்ட்மெண்ட் எல்லாருக்கும் தெரியும் அந்த இமிகிரேஷன் டிபார்ட்மெண்ட்லே எங்களுடைய பாஸ்போர்ட்டை தயாரிக்கக்கூடிய அந் அந்த விஷயத்தை இந்த நிர்வாகத்துக்கு கொடுக்கறதுக்கு இப்போ அரசாங்கம் முன் வந்திருக்கிறது இப்ப இப்போ கடந்த இருபது இருபது வருஷமாக இந்த நிர்வாகம்தான் அந்த பாஸ்போர்ட்டை எங்களுக்கு இந்த நாட்டுக்கு பாஸ்போர்ட்டை பற்றி பாஸ்போர்ட்டே பிரிண்ட் பண்ணி கொண்டு இருக்கக்கூடிய நிர்வாகம் இந்த நிர்வாகத்துக்கு தான் சுகாதார அமைச்சிலே இந்த டேட்டா பேஸே அளித்த குற்றச்சாட்டம் வந்தது இப்போது டெண்டர் கொமிட்டிலே இருக்கக்கூடிய ஒருவர் சியாமனா இருக்கக்கூடிய ஒருவர் கடந்த காலத்திலே ஊழல் குற்றச்சாட்டுக்கு சம்பந்தப்பட்ட ஒருவர் அவருடைய வேலை கூட நடந்தது ஆனால் அவரை இப்போது டெண்டர் கொமிட்டிலே சேர்மன் ஆக்கி இந்த சுகாதார அமைச்சிலே என்எம்ஆர்லே டேட்டா பேஸை அளித்த இந்த நிர்வாகத்துக்கு அதுக்கு பொறுப்பேற்ற கூட இந்த நிர்வாகத்துக்கு இந்த நிர்வாகமுக்கு இப்போது எங்களுடைய பாஸ்போர்ட்டை இஷ்யூ பண்ணக்கூடிய அந்த பொறுப்பை இப்போ அரசாங்கம் வழங்கியிருக்கிறது எங்களுக்கு விளங்குது அரசாங்கம் இந்த அரசாங்கம் விக்ரமசிங்க ராஜபக்ச அரசாங்கம் எந்த அளவுக்கு இந்த ஊழலுக்கு சம்பந்தப்பட்டு கொண்டு இருக்கிறார்கள் என்று எந்த அளவுக்கு ஊழலுக்கு சம்பந்தப்பட்டு கொண்டு இருக்கிறார் அதனால நாங்கள் கூற விரும்புகிறது என்னென்றால் விக்ரமசிங்க ராஜபக்ச இந்த அரசாங்கம் எந்த காரணத்தை கொண்டும் ஊழல்களை நிறுத்தப் போறது இல்லை அவர்கள் ஊழலுக்கு ஆதரவாக தான் இருக்கிறது விக்ரமசிங்க ஜனாதிபதி அவர்கள் எந்த காரணத்தை கொண்டு ஊழலை நிறுத்துறது இல்லை ஊழல் நடக்கிற நேரத்தில் அவர் அந்த ஊழல் ஊழலை நிறுத்தத்துக்கு வேலை செய்யாமல் அவள் அங்கே பார்த்து கொண்டு தான் இருக்கிறார் அப்படி இல்லாட்டி அந்த பக்கத்தை பார்க்காமல் திரும்பி பார்த்து கொண்டு தான் இருக்கிறார் எனவே வரக்கூடிய ஜனவரி மாதம் ஒரு முக்கியமான வருடம் என்னென்றால் இந்த நாட்டினுடைய மக்களுடைய வாழ்க்கை செலவு இன்னும் கூட கூட கூடிய வருடம் மக்களுக்கு வாழ இயலாத நிலைமை உருவாக கூடிய வருடம் எனவே ஐக்கிய மக்கள் சக்தியின் தலைமையின் கீழ் நாங்கள் இந்த ராஜபக்ச விக்கிரமசிங்க அரசாங்கத்துக்கு எதிராக எங்களுடைய மக்களுடைய வாழ்க்கை செலவை குறைக்கிறதுக்கு போராட்டத்தை ஆரம்பிக்கிறதுக்கு நாங்கள் தயாராக இருக்கிறோம் என்று நான் கூற விரும்புகிறேன் ரொம்ப நன்றி